sake kadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa asata sak ekadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa hippala pe mal tupila pani moranawa mulu lokema sana keliyak vela danenawa ආදරේට මුළු ලෝකෙම හිතු ගැස්සෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිතු ගැස්සෙනවා ආදරේට වියෝගයක් ඇලිලා තියෙනවා සමහරු තුටු වෙනවා සමහරු දුක් වෙනවා ආහිමි වීම දරා ගන්න බැරිව අඬනවා හිතිය ගමන් තව ඇසකට ඇස හමු වෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිත ගැස්සෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිත ගැස්සෙනවා Excuse me. Hi, Mr. Prem. Hugo, Prem. Mr. Prem, mang wawa meet ni kila mahita kan hiti. Mada deh. Nampat ya podi prasnya tienn wah. Mewa ganu kota lastenai horatal. Tama iu nada kalya keno de plastik ni. Mewa tau burul lela sad dino. Itu kau de vikunoni katama bedi. නමුත් ඉතින් අපි කතා කරලා බලමු කාට හරි දෙන්න බැරි වෙන්නේ නැහැ මේවා. නෑ නෑ මිස්ටර් ප්‍රේම් අහන්නකෝ මං කියන දේ. ලොකු ගානක් වෙන වැඩක් තියෙනවා. ඒකට මම මිස්ටර් ප්‍රේම්ව හවුල් කරගන්න කියලා තමයි බැලුවේ. කරමු කරමු මොන් දෙයක් කරමු. එහෙම සල්ලි එනවා නම් මහත්තයෝ කටු විඹුල මොරටුවට හරි පටවනවා අපි. මිස්ටර් ප්‍රේම් එහෙම දෙයක් ගැන නෙමෙයි. අනික මේ වගේ very important දේවල් මේ වගේ පාරවල් ගානේ කතා කරන එක හරිනේ නේ මිස්ටර් ප්‍රේම්. ඒක හරි. මාත්‍ය ඕමමෙන් ඕමමෙන් මෙතන වංගුවේ තියෙන ෂෝ බාර් එකක්. අපි එතනට යන් දැන් සෙනගනේ හතර අමාරෙන් ඉන්නේ කට්ටිය. මිස්ටර් ප්‍රේම් මං කියලා දෙ පොඩක් අහන්නකෝ. මිස්ටර් ප්‍රේම් ෆ්‍රී වුණ වෙලාවකට මේ නම්බරයකට කෝල් එකක් දෙන්න. මං දැනට මිස්ටර් ප්‍රේම්ට පොඩි ඇඩ්වයිස්යක් දෙන්න. දැන් මේක තියාගන්නකෝ ෆ්‍රී වුණ ගමන් මට කෝල් එකක් දෙන්න I will explain my idea okay පටසිරි 10ක්ම තියෙන මේ ඇව්වට තරහා එන්න එපා මත්තයා එක සැරේ සල්ලි දෙන්නේ මේවා නීති විරෝධී වැඩ වෙන්නේ නැති නේද නෑ මං ඒවත් කරනවා ලාවට මිස්ටර් ප්‍රේම් පොඩ්ඩක් ළඟට එන්නකෝ කියන්නේ නීතියෙන් පිට නෙමෙයි. මිස්ටර් ප්‍රේම් මෙහෙම හිතා ගන්නකෝ. නීතියෙන්
විවාහයක් කරගන්න දෙයක් වගේ දෙයක් හිතාගන්නකො. හරි. හරි මිනිහා හමුනේ. ප්‍රේම් ප්‍රේම්. හරි මිනිහා හමුනේ. වැඩේ මේ මාසේ ඕනනම් මේ මාසේ කළලා දෙනවා. දන්නවද? හරි මිනිහට හමුනේ. කවදෝර? ලංකාවේ ජනප්‍රියම කෙනෙක් දෙන්නද? මෛත්‍රීපාලගේ දුව සෙට් කරන්නද? Who is the Maitripala? Mr. Maitripala. Who? අර පොතක් එහෙම ලිව්වේ. මෛත්‍රීපාල ලංකාවේ ඉඳලා මෛත්‍රීපාල දන්නේ ආකවඩ කවන්නේ. ඒ වගේ හොඳ සල්ලිකාරිය සෙට් කරලා දෙන්නවා මන් දැන්. මෛත්‍රීපාල සිරිවර්ධන දන්නේ නැද්ද? මේ ඕන කෙනෙක් ගානකො. නෑ නෑ. සුප්‍රීම් ඔයාමට ෆ්‍රී වුණාම ඔය නම්බර් එකට කෝල් එකක් දෙන්න. ආ ඔව් නම්බර් එක. ඊට පස්සේ මම එක්ස්ප්ලেইন කරන්නම් ඔයා මොකද කරන්න ඕනද කියලා. එහෙනම් මං ගියා. හරි. Thank you so much. මේ මන් දැන් ෆ්‍රී ඉන්නේ. ඉතින් මන් දැන් ෆ්‍රී ඉන්නේ මාත්‍යා. ඒ පුතේ පැටියෝ කොල්ලෝ. මනමාලේ අයයි. මම ෆ්‍රී ඉන්නේ. මේ දැන් නිකන් ඉන්නේ. හේයි. යන්නේ. ඉතින් මම දැන් ෆ්‍රී නේ. දැන් ඔයා පොඩි ළමයෙක් නෙමෙයිනේ. යමක් කමක් තේරුම් බේරුම් කරගන්න පුළුවන් වයසක ඔයා ඉන්නේ. ඔයා පොඩ්ඩක් මේක තේරුම් ගන්න රුමේෂි. අපි මේ ඉන්නේ තාත්තගේ යාළුවෙක්ගේ ගෙදරක. ඒකත් පොඩි ගානකට. අපිට පුළුවන් දැන් අයිත් මේ ගෙදරින් පුංචි ගේකට යන්න. බෑනේ. අපි යනවරයි යන්න ඕනේ මීට වඩා ලොකු ගේකට. ඒ යන්න අපිට සල්ලිත් නැහැ. දෙයියනේ කියලා මේ කසාදේ කෙරුණොත් අපි හැමෝටම පුළුවන් අර වලව්වේ පදිංචියට යන්න. අන්න හරි. අපි කට්ටියම යන්නේ කවුද හිතුවේ ඉතින් මට ආයේ වලවට යන්න පුළුවන් වෙයි කියලා කියපාර මං ගියේ තොරම් බැඳලා ස්පීකර් ගස් බැඳලා ප්‍රබන් ගහලා මිදපාර තොරම් බැඳලා රබන් ගහලා මගේ මිනිබිරිව එක්කයි යනවා ඒ වලවට ජීවිතේ හැටි උඹ හදන්නේ අපිව පාරට බස්සන්නද? මමීලගේ ඔක්කොම ණය මම ගෙවන්න ඕන කියලා කියන්නේ. අපි එහෙම දෙයක් කියනවා නෙමෙයි ළමයෝ. තේරුම් ගන්නකෝ. අපි ඔයාට වරදක් කරන්න හදනවා නෙමෙයිනේ. රුමේෂ් මාව මොකෙක්ට හරි බන්දල දීලා මාව මේ ෆැමිලි එකෙන් අයින් කරගන්නද මමීලට උමනා වෙලා තියන්නේ. එතකොට උඹ කියන අර හරි මිනිහා උඹේ අර මොකාද එකද? ආ මේ මගේ කට අවුස්ස ගන්න එපා රුමේෂි. හරි මට මේක කියපන්. මේක කියපන්. මොකද්ද ඔගේ රස්සාව කියලා කියපන්. එයා රස්සාවකට ඉන්ටර්විව් ගියා කිව්වා. හා ඉන්ටර්විව් ගියා. ඉන්ටර්විව් කියන්නේ රස්සාවක් නෙමෙයි හරකියේ. ඉන්ටර්විව් කියන්නේ සම්මුඛ පරීක්ෂණය. සම්මුඛ පරීක්ෂණය කෙසේ වෙතත් මුඛ පරීක්ෂණයක් නම් ඌට බොහොම ඉක්මනට ළඟදි කරගන්න වෙයි. කවුරු හරි ওই මිනිහාගේ දත් දෙක තුනක් කඩලා. බොහොම ඉක්මනට ළඟදි ওই මිනිහා කන ඔය කරන අලුගුත්තුරු වැඩ නිසාම. හරි. එයාට දැන් රස්සාවක් තිබුණා නම් හරිනේ. එයා රස්සාවක් හොයාගනි. ආ. එයා රස්සාවක් හොයාගන්නකොට ඔයා නාකි වෙලා ඉඳී. මේ රුමේෂි මං තාම මේ කිසි දෙයක් තාත්තට කිව්වේ නෑ. මං මේ දේවල් තාත්තට කිව්වොත් එහෙම ඒ මිනිසයා ඔයා ඔය හුරුතල් කරන එක නවත්තනවා. තේරුණානේ? දැන් ඔය යන්න ගිය ගමන ගිහිල්ලා එනවා. යාන්තන් ඇතු ওই ප්‍රශ්න ඔය ගන්නට විසඳුනා. සත්තකින් මම කල්පනා කර කර හිටියේ ওই මිනිස්සුන්ට මූණ දෙන්නේ කොහොමද කියලා. මල් වීදුරු කේස් එකෙන් මම උඹලට මූණ දෙන්න බැරි වෙන්නේ. අර කොට ප්‍රේමයාට ඒක ඇරලම බලන්න ඕන උනානේ.
මං ඒක ගොඩ දැම්මේ නැත්තම් ලක්ටනම ලොප්පෙලා ඇතුල් වෙනකොටම සවුත් වෙනවා. පින් දීපන් මේ අප්පච්චිට. දානයක් දීලා පිරිතක් තියලා පින් දීපන්. මොකද කියන්නේ? මන්ද? කවුද? ගොඩලියක්ද? ප්‍රේම එක කියලා තියෙනවා පොඩි එවුන්ගේ ප්‍රශ්නවලට මහ එවුන් මැදිහත් වෙන්න ඕනද කියලා. ඔර කර දඩු උස් මහත් වුණාට උන් තාම පොඩි එවුන්. කසාද බැන්දර පස්සේ ඔය ප්‍රශ්න සේරම විසදේ කියලා. ආයහල දුරාවන පරම්පරාවේ කොල්ලෙක්නේ. රුමේෂි මැණිකි අගේට හදලා ගනි. තැම්පත් ලීලාවට. මට බය බොට වෙච්ච වැඩේ වෙයිද කියලා. මටත් හිතෙන්නේ කසාද බැන්දට පස්සේ ඔය ළමයා වෙනස් වෙයි. මන්නම් හිතන්නේ ඒ කෙල්ල නිසා අපේ කොල්ලා වෙනස් වෙයි කියලා. දන්නවනේ ගෑනුන්ගේ හැටි. බොරුවට අඬලා මිනිහව බටර් වගේ දිය කරලා තමන්ට ඕන විදියට බටර් කාවිනික හදාගනි. හරියට මට වුණා වගේ. මේක දිය කරන්න මගේ කඳුළු වලින්. මේවා බටර් නෙමෙයි කළුගල්. ඇද්ද බොට? ඇහුණා නේද? ආපුතු. ඒ කියන්නේ ඒ දෙන්න බැඳලා මෙහි එනවා. තාඹුගල මැණිකි ආපු වලව්වට තාඹුගල මැණිකිගේ මිනිපිරි එනවා. බලම්කෝ ධෛර්යේ හැටි නේ. ඒක නම් තාඹුගල මැණිකිට කියන්න ඕනේ. වෙලද මෙහෙම නිල් පාටට තියෙන ඇස් දෙක මෙහෙම රතු පාට කරපු හැමෝටම විඳවන්න වෙයි මණික. වෙනද ලස්සනට මෙහෙම නටන ලස්සන ඇස් දෙක. කවුද අනේ මේ රතු කරේ? ඇයි මෙහෙම රතු කරේ? මට මේ ලෝකේ ආදරේ ඔයා විතරයි ඩේමිය. ආයෝ වෙන කවුරුත් ඔයාට ආදරය කරන්න ඕනෙත් නෑ. මං ආදරය කරන්න දෙන්නෙත් නෑ. ඔයාට මගේ ආදරේ ආත්ම ගානකට ඇතිපන. ඔයාව මම මගේ ලෝකේ රජින කරනවා. ඔයාගේ ඇහැට මෙහෙම කරලා රොඩ්ඩක් ගියොත් මිසක මෙහෙම කරලා කඳුලක් කැටෙන මං ඉඳ තියන්නේ. ඒත් අර පංකජය කියන කොල්ලව බඳින්න කියලා අපේ අම්ම මට වද දෙනවා. හරි, ඒ ඔක්කොම පැත්තක තියමුකෝ. කවුරු හරි අපේම කෙල්ලෙක්
අර සඳ ඡායමට කකුල දික් කරන එක වීඩියෝ කරලා. ඒක දැන් හැමතැනම WhatsApp group වල ෂෙයා වෙනවා. මං කොහොමද අනේ ලෝකෙට මූණ දෙන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ? බය වෙන්න එපා. බය වෙන්න එපා චූටි මැනික මේ රෝමියෝ ඉන්නකම් මේ රෝමියෝ එකටත් වැඩක් සෙට් කරලා තියෙන්නේ හරි. කෙලින්ම ඔයාගේ වීඩියෝ එක අවුට් වෙලා වෛරල් වෙන්න කලින් මම තව වීඩියෝ මේම කරලා අවුට් කරනවා. හරිද? කෙලින්ම සඳ ඡායගේ මේම තියෙන හඳ ඡායවත් එක්ක නැති වෙලා යන විදිහ වීඩියෝ. නැව්. හයි. ඔ මොකද කරන්න හද? මොකද්ද කරන්න හදන්නේ කියන්නේ චූටි මැනික මෙන්න මේමයි කරන්නේ. කෙලින්ම සඳ ඡායගේ කරාටි මරාටි ගුජරාටි නිකන් මෙන්න මේම. වොෂ්. යව්! ඔයකොම මේම හිඳිලා යන ආකාරයේ රැගත් සුන්දර වීඩියෝවක්. හරිද? ඒ කියන්නේ HD quality වඩා සූක්ෂම කැමරා කරන්නේ නේතු. නවු වීඩියෝ. අනේ දෙමයන් කියන දෙයක් තේරෙන්න කියන්නකෝ. ආ. මේ එහෙනම් ඔන්න පැහැදිලි බහගන්න හරි. සඳ ඡායා සහ උඩු රාවණ પરම්පරාව මේම කරලා සම්බෝල කරන්න පුළුවන් පුද්ගලෙක් නම් ආවා. මේ තමයි ෆොටෝ එක. මේ වැඩේ කරන්න පුළුවන්ද? චණ්ඩි මහතුන්ට වැඩ බාර දුන්නට පස්සේ අය කිරනවද කියලා අහන්න එපා. අනිවාර්යයෙන්ම එපා කිරෙනවා. මේ මාත්‍ය. කියපන් මේ කොල්ලට මං ගැන ටික. මේ චණ්ඩි මහතුන් අයියේ පොදුනේ 1965 12 මාසේ 5. විවාහකයි ළමයි දෙන්නෙක් ඉන්න පුරුෂ. මේ මාත්‍ය. විස්තර කරන දකෝ මම ත්‍රි පුෂ ගන්නවා කියලා හිතුවද කියපම් මගේ වැට කැඩෙනවා අපේ චණ්ඩි මහතුන් අයියට වැඩක් බාර දුන්නයි කියන්නේ ඉරි ගාටන්නවා වගේ මෙතුවක් කාලයකට වැරදිලත් නැහැ ඉස්සරහට වරදින්නෙත් නැහැ යමයි නියමයි නියමයි සීස බෙස් පොට් එක නත්නේ එහෙනම් මං ගිහින් එනම් මගේ වැඩේ බොක්කින් කරලා දෙන්න. සියු. මාත්‍ය කිසි දෙයකට බය වෙන්න එපා. අදම වැඩේට වහිනවා. සඳ ඡායගේ සායම සකල ලෝකවාසීන්ට බලා ගන්න පුළුවන් විදිහට තම තමන්ගේ ජංගම දුරකථන වලින් පෙන්වනවා. බලා පහන් සංගයේකට පත් වෙනවා අද බලා ගන්න උලුවා යවයි යවයි නියමයි නියමයි එනම් කොල්ලා කියා දැනටමත් චූටි මැනිකේ කණ්ඩායමක් එතනට ගිහිල්ලා ඉවරයි. හරි. අපිට කිසිම දෙයක් කරන්න නැහැ. අපිට කරන්න තියෙන්නේ මෙහිම ෆෝන් එක ගත්ත මෙහිම ඔන් කරලා බලාගෙන ඉන්න විතරයි. තේරුණාද? කොහමද රොමියෝගේ වැඩ? දෙන්නම් කෝ රොමියෝ. අනේ අනේ අනේ. අනේ ආටෝ ඒ වගේ වචන කොහෙන්ද එන්නේ? ඩේමියන් සහ රුමේෂගේ ප්‍රේම කතාව ගොඩනැගුණු විදිය. ගෑණියෙක් ගෑණියෙක්ට ගහන්නවනේ. එතකොට ප්‍රශ්න නැහැ. ඉතින් අපි ගෑණියෙක් දාලා ගහමුකෝ අප්පා. මාව ගෑනු කරන්නේ නැතුව. පුච්ච ගත්තා. අපිට කිවි නෑනේ.
කිව්වේ නෑ. හා ඒක තමයි මිනිහා තාම ඇවිදින්නේ මේ පාත්තයා වගේ. ඔව්. පාත්තයා වගේ. එහෙම කතාවක් කිව්වේ නෑ. මේ කෙල්ල ඔයාගේ සාම්පලෙට නෙමෙයි හැදිලා තියෙන්නේ. කොඩදිලියන් දෙන්නගේ සාම්පලෙට.